මේ අපි පිනවන මගේ ලෝකයක් පිනවන මුළු ශ්‍රී ලංකාවම පිනවන ටෙනිසන් කුරේ මහත්මයා මට ඔබතුමාගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන්ද? ඔව්. ටෙනිසන් කුරේ මහත්මයා දැන් ඔයගේ යා තමයි මෙයා කියලා DVD චිත්‍රපටයක් කරලා තියෙනවා. ඒ චිත්‍රපටිය සිනමාවෙන් ඉවත් වුණාට පස්සේ කරපු පළවෙනි DVD home movie චිත්‍රපටය. රාජ් රණසිංහ නිෂ්පාදනය. ඒකේ මට ආරංචි මේ අලෙවිය කියන්නේ දැනට හොඳටම විකිනන මේ 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 වාර්තා පිට වාර්තා තමයි මේ DVD පටේ විකිනනවා කියලා මට ආරංචියක් තියෙනවා. ඒ වගේම දැන් මට ආරංචියක් තියෙනවා ඔබතුමා ආයි රෝද තුනේ මනමාලයා කියලා මේ මේ චිත්‍රපටියක එළියට දාලා තියෙනවා කියලා. ඒකෙත් ඉල්ලුම මට ආරංචි මේ යා තමයි මෙයාකට වැඩිය හොඳයි කියන එක. ඒක ඔබ ත්‍රිවිල් මල්ලිලාටම කරපු චිත්‍රපටයක්ද? ඔව්. ඇත්තම ඔබගේ ටිකක් දිග ප්‍රශ්න එයක් ඇහුවේ නමුත් ඒක මම කොටස් කළා උත්තර දෙන්නම්. මට මුලින්ම කියන්න ඕන චිත්‍රපටි වලට මම මුලදීම පැමුණේ ඇත්ත වශයෙන්ම රාජ් රණසිංහ මහත්මයාගේ ආරාධනාවකින් තමයි මම සිනමාවට ආවේ නම්බර් එකයි කියලා චිත්‍රපටි. ඊට පස්සේ තමයි චිත්‍රපටි දිගටම ගලාගෙන ආවේ. මේ අතර මම කතාව දෙපස් තිරජනෙත් ලියමින් හිටියා. ඉතින් පසු කාලීනව ඉතින් මගේ චිත්‍රපටි තමයි ජනප්‍රියලා තමුන්වන්සේට අතරයිලා තමුන්වන්සේට තමයි සන්තෝෂ වුණා. මේ පසුගිය කාලේ පොඩි චිත්‍රපටවල පසුබෑමක් මම දැක්කා තියෙනවා. ඉතින් ඒ අනුව සමහර කරලා චිත්‍රපටියක් හදලා මාස ගණන් අවුරුදු ගණන් බලා ඉන්න පෙන්නන්නේ. ඒ විතරක් නෙමෙයි චිත්‍රපටිවල මේ ඒවා ප්‍රදර්ශනය කරන ශාලාවන් ලැබෙන සැලකිලි සමහර කරලා මදි. බල පුලුවන්කාරයට පුලුවන්කම දෙනවා ඉක්මට ඉක්මට තමයි චිත්‍රපටි පෙන්න ගන්න. දැන් අපි මම තැන්ක් යූ බර්ඩ් කියලා චිත්‍රපටයක් හදුවා අවුරුදු තුනක් බලාගෙන ඉතියි. ඒත් පෙන්නන්න ගියාම නොසිතූ විදිහට තවත් බල පුළුවන් කාර්ය චිත්‍රපටයක් ඇවිල්ලා ඒක නැතුව යනවා. ඉතින් මේ වගේ වෙනස්කම් මට හිතුණා චිත්‍රපටි චිත්රපටියක් කරලා ගොඩක් කල් බලා ඉන්නයි මේ මේ එක එක ප්‍රශ්න ඇති වෙන නිසා ওই බල පුළුවන් කාර්යත් එක හැප්පෙනවට වඩා හොඳයි. මට හිතුණා මිනිසුන්ව පිනවනනේ කොහොමත් අපි කරන්නේ. අපි චිත්‍රපටයක් කරන්නේ රංගපාන මිනිස්සු සතුටු කරන්න. ඉතින් චිත්‍රපටි ශාලාවකටම ඇවිල්ලා සන්තෝෂ කරන්න පුළුවන් මාත් අතරමගත් පුළුවන් ඕන තැනක පුළුවන්. ඉතින් මම තියන්නේ කරා හොඳම වැඩි තමයි කියලා DVD ෆිල්ම් වලට එන එක. මොකද DVD ෆිල්ම් වලට ඇවිල්ලා DVD චිත්‍රපටියක් එකම චිත්‍රපටි ශාලාවක ගිහිල්ලා බලනවා වගේම ගෙදර ඉඳලා බලන්න පුළුවන්. මම ඔකට වඩාත්ම උනන්දු හේතු දෙනවා. මම නාට්‍ය වල පිටපලාත යනකොට උගා දෙන අහනවා ටෙනිසන් එකේ කවදද අලුත් චිත්‍රපටයක් එන්නේ අලුත් චිත්‍රපටයක් එන්නේ. ඉතින් මං කියනවා දැන් පෙන්නන චිත්‍රපටි නෑ නෑ ඒව මේ මොකද මේ පෙන්නන චිත්‍රපටි තෙන්නේ කවදද කියලා අහනවා. ඒගොල්ලෝ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ චිත්‍රපටි ශාලාවට ඒගොල්ලෝ යන්නේ නෑ. ඒගොල්ලෝ චිත්‍රපටිය පිටපතක් ගහලා DVD එකක් එනකන් තමයි බලා ඉන්නේ. ඉතින් ඒකට සෑහෙන කාලයක් යනවා. ඉතින් මට මුගා දෙනවා කියනවා අනේ ටෙනිසන් අයියේ මොනවා හරි විනාඩි 15කට හරි මොනවා හරි කරනවා අපිට කියලා කියලා බලන්න. ඉතින් විනාඩි එතකොට මගේ ඔළුවට ආව දවසක් රාජ්‍ය රණසිංහ මහත්මයා මමයි කතා කර කර ඉන්නකොට මේ එතුමා කිව්වා ටෙනි අපි DVD එකක් කරමුද මේ චිත්‍රපටි කරලා ගොඩක් කල් බලයි මම කිව්වා රයිට් කරමු කියලා. එයානෝ මම කතාව දෙපස් තියලා රචනය ලියලා අපි දෙන්නම සාකච්ඡා කළා. එයා තමයි මෙයා කියන චිත්‍රපටියක් කෙරුවා. මොකද මම හොඳටම දන්නවා මම ලියපු හුඟා චිත්‍රපටි ඉතාමත් සාර්ථක වුණා. නොම්බර් එකයි පෙරලිකාරියෝ වරතට දඬුවම් කොලොම්පූර් තැන්ක් යූ බර්ඩ් වගේ චිත්‍රපටි. ඒ ලැබපු අත්දැකීම මම දැක්කා මිනිසුන්ට ශ්‍රී ලාංකික මිනිසුන්ට වුණා කතන්දරයක් මොකක්ද නිකම් මනම් මනම් පෙළ හරියන්නේ. ඉතින් ඒකෙන පොඩි කතන්දරයක් අරගෙන එයා තමයි මෙයා කියන එක ඇදුවා. ඒක දැන් ඉතාම ශීක්‍රයෙන් අලෙවි වෙනවා. මට අදාහ ගන්නත් බැ. මට සමානකට චිත්‍රපටියක් රඟපෑවට වඩා ලොකු තෘප්තියක් මට දැන් ලැබෙනවා. මොකද ඈත පළාත්වල අය මට ටෙලිෆෝන් කළා දුරකථනයේ මට නිතර කියනවා අනේ ඉනි අයියා හරි ෂෝ අහවල් දර්ශනේ හරි මේකයි අපේ ළමයි මේක දෙතුන් පාර බලනවා. මම ඒකෙන් ගොඩාක් උනන්දු වුණා. මට දැන් එන ප්‍රතිචාර හරි පුදුමයි. ඒ වගේම ඉතාම ශීඝ්‍රයෙන් ඒක විකිණෙනවා. ඉතින් ඒක ගැන මට සතුටු වෙනවා. මොකද චිත්‍රපටි ශාලාවලට දැන් යන්නේ එක්තරා පිරිසක්. අද හුඟා දෙනා චිත්‍රපටි ශාලාවලට යවෙන්නේ නැහැ. මම හොතටම දන්නවා මේ ගාමුණුසල වැඩ කරන සහ කොළඹ රැකියාව කරන බොහෝ දෙනා නිවාඩු කාලේ ගෙදර යනකොට මේ DVD චිත්‍රපටය නම් යන්නේ. ගිහින් ඒ අතර මම බන්ධුව වගේ අය ඉන්න ඒවා බොහෝ සීන් විකිණෙනවා hina වෙන ඕන නිසා. ගිහින් ගෙවල් වල ඒකුණු බලාගෙන ඉන්නවා. ඉතින් ඒක බලලා ඉවරුනම ආයිමත් අපිව බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසාම මට හිතුණා ඊළඟ මොනවාකයක් කරමුද කියලා රාජ් මහත්මයා මාතෙන් ඇහුවම ඒ ලෑසිරමේ 3-wheeler රියදුරන් ගැන. අද මේ සමාජේ බොහෝ වැරදි වැටහීමක් තියෙන 3-wheeler driver කෙනෙක් කිව්වොත් අයියෝ මහා එපා කරමු මහා නහයට අනේදී අමුතුම විදියට ඇදලා තින්නේ. ඉතින් නමුත් ඒකෙන් තමයි අපේ මිනිස්සු හදිසියකට ගමන් බිමන් ඔක්කොම යන්නේ ඕන හදිසියකට.
manusagama tiyena minissu godak innawa eka namuth eka katha karanne api api samaajaye weradak eka nisama mama unanduna triwila riyaduru ki chatya ragapala ohuge tiyena manusagama penanna mama ekak dannawa meka danta wikining ne yana mata dan labena aaranchi wala api sam sri lanka wenna sam triwila riyadurekma මේ CD එක ගන්නවා ඉද්දි මට පුදුම විශ්වාසයක්. මොකද දැන් තමයි තහන මේ කාරණා නම් අපිට නැද්ද අපිට නැද්ද ඒ වගේ කවදද අපි නගරයට යන්නේ කියලා. මං දන්න විශාල වෙනසක් මේ රෝද තුනේ මනමාලියා කියන එක දැන් වෙනද පොලට ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා විශේෂයෙන් මේ ලක්ෂ සංඛ්‍යාත සෑම ත්‍රිවිල රියතුරෙක්ම මේක තියාගනි. තියාගෙන ඒකට සතුරු විදි ඒ වගේම අර ඒ අයගේ තියෙන මනුස්සකම ලෝකෙට වෙන මම ඒක නිතරම සතුටු වෙනවා මොකද යම් නිර්මාණයක් තුනේ රංගපෑම තුනේ යම් සේවයක් කරන්න පුළුවන් නම් ඒක ලොකු සේවයක් මොකද රටකට විවිධ අන්දමින් දැන් දේශපාලඥයෝ දේශපාලනයෙන් සේවය කරනවා කියන්නේ මම නළුවෙක් වශයෙන් මට ආසයි මිනිසුන්ගේ මනස සතුටු කරගන්න මනස සතුටු කරනවා කියේ පිනක් නැහැ ඒක මම තමත් තෘප්තියෙන් මම කියන්නේ තමත් ආසයි ඔබලා මේ චිත්‍රපටි දෙකම අරගෙන බලන්න එයා තමයි මෙයා සහ රෝද තුනේ මනමාලයා බලලා මම කියපු දේ ගැන ගුණ දසු විචනයක් මට කියන්නේ බොහොම ස්තුතියි. එතකොට රෝද තුනේ මනමාලයා මට ආරංචි මේ දැන් සෑහෙන ඉල්ලීමක් තියෙනවා කියලා. ඔබතුමාට මේ එහෙම ලොකු ඉල්ලීමක් තියෙනවා දැන් හැමතැනම. මේ නිසා රෝද තුනේ මනමාලයා මම ඊයේ ගියා ඒ රෝද තුනේ මනමාලයා මේ CD නිකුත් කරන තැනට ගියාම සෙනග ඇවිල්ලා මේක අරගෙන යනවා අනේ අපිට ඕනේ කිය කියා. ඒ කියන්නේ තොග වශයෙන් ගෙනියනවා. ඔබතුමාගේට ඒ ගැන මොකක්ද කියන්නේ? නෑ ඒ කියන්නේ මට පුදුම සතුටක්. මම ඒකයි කිව්වේ. චිත්‍රපටියකින් අපිට ජනතාව සතුටු කරන්න පුළුවන්. නමුත් දැන් චිත්‍රපටියකට දැන් මම වඩා මන් දන්නවා ජනතාව අතරට යන්නේ මේ DVD කියලා. මම හිතන එන්නාට මේ DVD ගන්නවා කියන පුදුමාකාරයේ මම යෝජනා කරනවා ආරාධනා කරනවා DVD කරන මහතුන් නිර්මාණය කරන අයද හොඳ දේවල් කළා මේ රටේ ජනතාව සතුටු කරන්න. මිනිස්සු හවසට වැඩවල යනවා. කඩවල් වහලා ගෙදර ගිහිල්ලා පොඩි මේ තේකක් එහෙම බීලා ඒක ලොකෙදිම DVD එක දාලා සතුටු වෙන එක අපි මිනිසුන්ව සතුටු කරන එක වගේ දෙයක් මේ ලෝකේ නැහැ ඒක මානසික සුවය ලබලා දෙන එක ලොකුම දෙයක් ඉතින් මේ විදිහට ඔබතුමා කිව්වා වගේ රෝද තුනේ මනමාලයාම විකිනෙනවා දැක්කම මම හරිම සතුටුයි ඒ මම බලාපොරොත්තු වෙනවා ඊළඟ එකක් ළඟදිම තවත් එකක් මේ වගේ ලබන අත්දැකීම් උසේ මේ DVD එක බලන්න ඒ විතරක් නෙමෙයි අපි චිත්‍රපටි හදන්නේ චිත්‍රපටියක් විදිහමයි අපි හදන්නේ මේ DVD කියලා බාල කරන්නේ. අමරාජ් මහත්මයා මම ඒක නිතරම කතා කරනවා. මේක සාමාන්‍ය DVD එකක දාලා බලන්න චිත්‍රපටි ශාලාවක මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක දාලා ශාලාව ඇතුළේ ඉඳලා බලන්න පුළුවන්. ඒ වගේ ගෙදර ගෙවල් වල දැන් හෝම් තියටර් සිස්ටම් තියෙනවා. මම හිතන පුදුම විදිහට මේක ඒ විදිහට අපි සවුන්ඩ්ස් හදලා කරන්නේ ඉතාමත් හොඳට. ඉතින් මම හිතන පුදුම වින්දනයක් තියෙනවා. තව තවත් කළා තවන් මොකද මිනිසුන්ට ඇත්ත වශයෙන්ම තියෙන ලොකුම සතුට තමයි ගෙදරට ගිහලා හවස කර පොඩ විනෝදෙන්න. මොකද එකාකාරී විශේෂයෙන්ම TV බැලුවොත් බලන්න channel ඔක්කොගෙම බැලුවොත් ඒක තමයි තවත් අපි උනන්දුන විශාලම හේතුව උනේ. හැම channel එකේම දැන් මම ටෙලිනාටි මිනිසුන්ට දැන් සමහර ඒවා එපා වෙලා. ඉතින් Tamanට දැන් චිත්‍රපටයක් බලනවා කියන කට්ටියට එකතු වෙලා අනික අපි හදන්නේ පවුලේ හැම දෙනාටම එකට ඉඳලා බලන්න පුළුවන් චිත්‍රපටි. මොකද දැන් පෙන්නන සමහර නාලිකාවලින් එකට ඉඳලා බලන්න බැරි කියුම් කියනවා. ඉතින් මම කියන්නේ නිර්මාණකාරයෝට කැමැතියක් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තියන එක වෙන කතන්දරයක්. නමුත් අපි මිනිසුන්ම තේරුම් ගත්තොත් මේ ආසියානු ආසියාතික මිනිස්සු එදා ඉඳලම අපේ දෙමාපියෝ අපේ නැලවේ කතන්දර කියලා. එතකොට බත් කවනකොට කන්නේ නැත්නම් මන්තරකාරයේ කුඩින් ගිහිලා මෙහෙම වුණා අස්සෙක් විඩින් උඩා කියලා අපි අමුතු ලෝකයකට ගෙනවා සුන්දර ලෝකෙට. ඒ සුරංගනා කතාවල අපි දැන් සතුටු වෙලා ඉන්නේ. අපිට දැනුත් උන සුරංගනා කතාව තමයි ඇත්ත කතාව කියන එක මිනිසු කියන සත්‍ය කතා කරන්නේ. ඇයි අපිට හීන පේනකොට අපිට පේන්නේ ඇත්තද? අපිට විවිධ අපි උඩින් යනවා කාමෙන් යනවා පේනවා. ඉතින් අපිට මවල සුරංගනා ලෝකයක් මිනිසුන් සතුට කරන ඒ සතුටේ. සතුට කියන්නේ ඒකයි. පොඩි කාලේ මතක් කරගෙන දෙමව්පිය හෙපු කතන්දර ඒ වගේ අපි දැන් කතන්දර හදලා තමුන්වන්සේලා සන්තෝෂ කරන තමයි මගේ එකම බලාපොරොත්තුව. බොහොම ස්තුතියි ටෙලිවිෂන් කුරේ මාතේ. එහෙමනම් රෝද තුනේ මනමාලයා ඔබත් අදම ගිහිල්ලා DVD පටය ගන්න. බොහොම ස්තුතියි ටෙලිවිෂන් කුරේ මාතේ.